අයිබෝන් ඩයටින් එහෙමත් නැත්නම් කෑම පාලනය ගැන ඔයා හරියටම දන්නවද? සරලවම කිව්වොත් ඩයට් කියන්නේ අපි එදිනෙදා කන බොන දේවල් නිසියාකාරව පාලනය කරන එකට. අපි මෙහිදී පාලනය කියලා අදහස් කරන්නේ නොකන බී ඉන්න එක නම් නෙමෙයි. අද කාලේ ඩයටින් කරන හැමෝගෙම අදහස වෙලා තියෙන්නේ තමන්ගේ බර හොඳින් අඩු කරගෙන ස්ලිම් ෆිගර් එකක් හදාගන්න එක. ඉතින් ගොඩක් අය කෑම පාලනයට වඩා ට්‍රයි කරන්නේ නොකානොබී ඉඳලා පුළුවන් තරම් ඉක්මනට ඇඟ අඩු කරගන්න හදන එක. ඉතින් ලෝකසිතියමෙන් අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ හරි විදිහට ඩයට් කරන්නේ කොහොමද කියලා. අපේ මේ වීඩියෝ එක බලලා දැනුමක් ලැබුණා කියලා හිතෙනවා නම් අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වැඩි වෙලාව ගන්නෙ නැතුව අපි එහෙනම් දැන් යමු වීඩියෝ එකට. යාළුවනේ වෙනත් කතන්දර වලට වගේම ඩයටින් වලටත් තියෙනවා සෑහෙන ලොකු ඉතිහාස කතන්දරයක්. අපි ඒ ගැන කෙටියෙන් කිව්වොත් ඩයට් ගැන මුලින්ම කතා කරලා තියෙන්නේ ජෝර්ජ් කියන බටහිර වෛද්‍යවරයෙක්. 1724 වගේ කාලෙදී එයාගේම අධික බර නිසා මේ වෛද්‍යවරයා තීරණය කළා මස් කිරි බිත්තර නැතුව එළවලු විතරක් ආහාරයට ගන්න. අන්තිමට මේ වෛද්‍යවරයාට පුළුවන් වුණා එයාගේ බර අවශ්‍ය ප්‍රමාණයට අඩු කරගන්න. ඊට පස්සේ තමයි මේ වෛද්‍යවරයා තීරණය කළේ ඩයටින් කියන එක මුළු ලෝකෙටම අඳුන්වලා දෙන්න. යාළුවනේ ගොඩක් අය හිතන්නේ ඩයට් කරන්නේ කෙට්ටු වෙන්නම කියලා. මෙන්න මේකත් ඩයට් ගැන සමාජයේ තියෙන තවත් වැරදි මතයක්. ඇත්තටම ඩයට් කරන්නේ කෙට්ටු වෙන්න විතරක්ම නෙවෙයි. ඩයට් කිරීමේ ආරමුණු වලට බර අඩු කිරීම විතරක් නෙමෙයි. බර මේන්ටේන් කිරීමත් සිදු කරනවා. බර වැඩි කරන්නත් ඩයට් කරනවා කිව්වොත් පුදුමයි නේද? ඒ වුණාට මේ කතාව නම් ඇත්ත. ඩයට් කියන වචනේ තේරුම අපි හැමෝම වැරදි විදියට තේරුම් අරන් තියෙන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. යාළුවනේ, ඒ විතරක් නෙමෙයි. තවත් හේතු ගොඩක් තියෙනවා ඩයට් කරන්න. දියවැඩියාව, ඉරුවාරදය, එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න මිග්‍රේන්, අක්මාවාශ්‍රිත රෝග, සමහර ගර්භාෂ ආශ්‍රිත රෝග එහෙම පාලනය කරන්නත් මේ ඩයට්, එහෙමත් නැත්නම් ආහාර පාලනය පාවිච්චි කරනවා. ඒ කොහොම වුණත් අපි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ බර අඩු කරගන්න කරන ඩයටින් ක්‍රම ගැන. යාළුවනේ, මුළු ලෝකෙම පිළිගත්ත ඩයටින් ප්ලෑන් වර්ග 6ක් තියෙනවා. වෛද්‍ය නිර්දේශයන්ට අනුව හුඟ දෙනෙක් කළා සාර්ථක වුණ එකකට එකක් වෙනස් අරමුණු වලට ඩිසයින් කරපු ප්ලෑන්ස් තමයි මේ විදියට ප්‍රසිද්ධ ඩයට් ප්ලෑන් කියලා නම් කරලා තියෙන්නේ. ඒ මොනවද කියලා කිව්වොත් ඇට්කින්ස් ඩයට්, සෝන් ඩයට්, පැලටෝ ඩයට්, කැටගනික් ඩයට්, සවුත් බීච් ඩයට්, GM ඩයට් තමයි මේකට අදාළ වෙන්නේ. අපි දැන් බලමු වැරදි ඩයටින් වල අතුරු විපාක. සුලභව කතා වෙන මාතෘකාවක් වුණාට ඩයටින් කියන්නේ ආවට ගියාට, එහෙමත් නැත්නම් හිතුමනාපට කරන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි. හොඳම විදිහ තමයි මොන හේතුවකට හරි ඩයටින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඩයටිෂියන් කෙනෙක් හරි තමන්ට පුරුදු වෛද්‍යවරයෙක්ගෙන් හරි උපදෙස් ගන්න එක. කිසිම සෞඛ්‍ය ගැටලුවක් නැති කෙනෙක් වුණත් හිතුමතේ නොකානොබී ඉන්න නැතුව පිළිගත්ත ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරන එක තමයි හුඟක්ම වැදගත්. හිතුමතේට කන බොන දේවල් අඩු කරන එකෙන් හරි නොකා ඉන්න එකෙන් හරි ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන්, ඒ වගේම කාබෝහයිඩ්‍රේට් වගේ පෝෂ්‍ය පදාර්ථ නොලැබී යන්න පුළුවන්. වැරදි ඩයටින් වල කෙටිකාලීන සහ දිගුකාලීන අතුරු විපාක දෙකම තියෙනවා. කෙටිකාලීනව ගත්තොත් නම් එදිනෙදා වැඩ කරගන්න ශරීරයට අවශ්‍ය ජවය නැති වෙන එක. ඒ වගේම ගෑස්ට්‍රයිටිස් වගේම මිග්‍රේන් වගේ රෝගාවදානමක් තියෙනවා. දිගුකාලීන අතුරු විපාක ගත්තොත් නම් අපි හිතනවාට වඩා ගොඩක් භයානකයි. හෘදාශ්‍රිත රෝග, ඔස්ටියෝපොරෝසිස් සහ සමහර පිළිකා වර්ග වුණත් හැදෙන්න පුළුවන්. ඒ නිසා රැල්ලට ඩයට් කරන්නේ නැතුව වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අරගෙන කරන එක තමයි ගොඩක් හොඳ. අපි දැන් බලමු අමාරුවේ වැටෙන්නේ නැතුව හරි විදියට ඩයට් කරන්න හැටි. මුලින්ම ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ අපේ ඇඟ ගැන. අපි නොදන්න ලෙඩ රෝග ගොඩක් තියෙන්න පුළුවන් අපේ ඇඟේ. ෆැමිලි ඩොක්ටර්ව හම්බෙලා සීනි කොලෙස්ටරෝල් වගේ මූලික පරීක්ෂණ ටික කරලා බලලා දොස්තරගෙන්ම උපදෙස් ටිකක් ගන්න ඩයට් එක ගැන. ඒත් එක්කම තමන්ගේ BMI එක, ඒ කියන්නේ උසට අනුව තියෙන බර ප්‍රමාණය පරීක්ෂා කරගන්න. අන්න ඊට පස්සේ පුළුවන් BMI එකට අනුව තමන්ගේ ශරීරයේ අඩු කරගන්න ඕන බර ප්‍රමාණය තීරණය කරගන්න. ඒ වගේම තවත් දෙයක් තමයි ඩයට් කරද්දී ඔයාගේ බර මැනලා රෙකෝඩ් එකක් තියාගන්න. ඒක ඔයාගේ ප්‍රතිඵලය බලාගන්න වගේම මොටිවේට් වෙන්නත් හොඳ ක්‍රමයක්. ඒ වගේම පුළුවන් තරම් වතුර බොන එකත් ගොඩක් වැදගත්. හරි, දැන් අපි බලමු ඩයට් කළොත් විතරක් ඇතිද කියලා. ඩයටින් වලින් විතරක්ම බර අඩු කරගන්න හිතනවා නම් ඒකත් එච්චර හොඳ අදහසක් නම් නෙමෙයි. කරන්න බැරි නම් නැහැ, ඒත් ප්‍රතිඵලය නම් සාර්ථක නැහැ. ඔයාගේ හීනේ හරි විදියට හැබෑ කරගන්න නම් ඩයට් එකත් එක්ක එක්සයිස් උත් කරන්නම වෙනවා. ඩයට් වලින් 75%
ඉතුරු 125 ව්‍යායාම වලිනුත් අඩු කරගන්න එක තමයි හරිම ක්‍රමය. අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙන්නේ ඩයටින් කොහොමද සාර්ථක කරගන්නේ කියලා. ඉතින් අපේ වීඩියෝ එක බලලා දැනුමක් ලැබුණා කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්නත්, like කරන්නත්, comment කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.